ආයුබෝවන් සියලුම දෙනාට අද අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ත්‍රිකෝණමිතික සාධාරණ විසඳුම් කියන කොටස. ඊට අදාළ සිද්ධාන්ත කොටස තමයි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක ගැටළු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇත්තටම ත්‍රිකෝණමිතික සාධාරණ විසඳුම් කියන කොටසට අදාළ සිද්ධාන්ත කොටස තමයි සාකච්ඡා කරන්නේ. ඉතින් බලන්න මේ බෝඩ් එක දිහා බලන්න. ත්‍රිකෝණමිතික සාධාරණ විසඳුම් ගත්තයින් පස්සේ ප්‍රධාන වශයෙන් මේ මෙන්න මේ ආකාර තුන තමයි තියෙන්නේ. එතකොට මේ ආකාර තුනට අදාළව බලන්න sin තීටා සමානයි sin බීටා අවස්ථාව ඊට අමතරව cos තීටා සමානයි cos බීටා අවස්ථාව tan තීටා සමානයි tan බීටා අවස්ථාව මේ ආකාර තුන හැරෙන්න වෙන ආකාර නැහැ. එතකොට අපි දැනගන්න ඕන බලන්න මෙන්න මේවට નિયમિત වූ සූත්‍ර තියෙනවා. ඊට අමතරව මේ දේවල් ඒ කියන්නේ යොදන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ කොහොමද මොන කෝණවලද දේවල් ගන්න පුළුවන් ඒ දේවල් පැහැදිලිව දැනගත යුතුයි. එතකොට බලන්න sin θ සමානයි sin β අවස්ථාවේ ඇත්තරම දෙපසම sin තියෙන්න ඕන නැත්නම් දෙපසම cosම තියෙන්න ඕන නැත්නම් දෙපසම tanම තියෙන්න ඕන. හරිද? මේ සූත්‍රය යොදන්න. එහෙනම් sin අවස්ථාවට අදාළව බලන්න මෙතන තියෙන මෙන්න මේ θ කෝණය සමාන වෙනවා සෑම විටම n phi ධන ඍණ 1 n වෙනි බලය වාරයක් බීටා. මෙතන කෝණය බීටා නම් මෙතනට අපි යොදන්නේ බීටා. එතකොට මේක තමයි සාධාරණ විසඳුමට අදාළ sin වල සාධාරණ විසඳුමට අදාළ සමීකරණය. එතකොට මේවා මතක තියාගත යුතුයි. මෙන්න මේක මෙන්න මේ n කියන එක නිකිල සංඛ්‍යාවක්. එන්ට ආදේශ කරන්න පුළුවන් නිකිල සංඛ්‍යා. ඒ කියන්නේ බිංදුව 1 2 3 ඊට පස්සේ අනිත් පැත්තට ඍණ 1 ඍණ 2 ඍණ 3 ඒ විදිහට ඒ දේවල් තමයි ආදේශ කරන්න පුළුවන්. භාග සංඛ්‍යා ආදේශ කරන්න බෑ. ඊට අමතරව බලන්න අනිවාර්යෙන්ම අපි දැනගන්න ඕන දේ තමයි මෙන්න මේ බීටා කියන එක sin ගේ ප්‍රධානාගයන් ගන්නා පරාසයේ කෝණයක් විය යුතුමයි. ඒක තමයි අවධාරණයෙන් කියන්නේ. මෙන්න මේ බීටා කියන කෝණය sin ගේ ප්‍රධානාගයන් ගන්නා පරාසයේ කෝණයක් විය යුතුමයි. ඒ කියන්නේ බලන්න sin ගේ ප්‍රධානාගයන් ගන්නා පරාසය වෙන්නේ ඍණ 5 බෙදීම දෙකේ ඉඳලා ධන 5 බෙදීම දෙක දක්වා. sin ගේ ප්‍රධානාගයන් ගන්නා පරාසය වෙන්නේ ඍණ 90 ධන 90 කියන පරාසය. හරිද? අංශක වලින් ගත්තොත් ඍණ 90 ඉඳලා ධන 90 දක්වා, රේඩියන් වලින් ගත්තොත් ඍණ 5 බෙදීම දෙකේ ඉඳලා ධන 5 බෙදීම දෙක දක්වා. එහෙනම් sin වලට අදාළව සාධාරණ විසඳුමක් කියනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ බීටා කියන කෝණය තෝරගන්න ඕන මේ පරාසය තුල. ඊට පස්සේ බලන්න ඊළඟට ඊළඟ අවස්ථාව තියෙන්නේ cos. cos වලට අදාළව දැන් cos θ සමානයි cos β අවස්ථාව. මෙන්න මේකේ සාධාරණ විසඳුම විදියට අපිට ලැබෙන්නේ θ සමානයි 2n φ ධන හෝරින β. 2n φ ධන හෝරින β. එතකොට මේක මෙතන තියෙන කෝණය තමයි θ කියන්නේ. 2n φ ධන හෝරින කියන එක හැම වෙලාවෙම පොදුයි. එතකොට මෙන්න මෙතන තියෙන කෝණය තමයි β කියන්නේ. මේකේ n ගත්තයින් පස්සේ කලින් එකේ වගේම n නිකිල සංඛ්‍යාවක්. n නිකිල සංඛ්‍යාවක් බිංදුව 1 2 3 4 අනිත් පැත්තට ඍණ 1 ඍණ 2 ඍණ 3 4 ඍණ 3 ඍණ 4 ඒ වගේ අගයන් තමයි ආදේශ කරන්න පුළුවන්. භාග සංඛ්‍යා ආදේශ කරන්න බෑ. ඒරෙන්න බලන්න මෙන්න මේ බීටා කියන කෝණය cos ගේ ප්‍රධාන අගයන් ගන්නා පරාසයේ පිහිටිය යුතුමයි අනිවාර්යයෙන්. ඒ කියන්නේ මෙතන තියෙන මෙන්න මේ බීටා කියන කෝණය cos ගේ ප්‍රධාන අගයන් ගන්නා පරාසයේ පිහිටිය යුතුමයි. එහෙනම් බලන්න cos ගේ ප්‍රධාන අගයන් ගන්නා පරාසය වෙන්නේ බිංදුවේ ඉඳලා 5 දක්වා. කියන්නේ බිංදුවට වැඩි තීටා කුඩායි 5. බිංදුවට වැඩි හෝ සමානයි බීටා කුඩා හෝ සමානයි 5. එතකොට බලන්න බිංදුවයි අංශක 180යි අතර තමයි මෙන්න මේ බීටා කියන කෝණය පිහිටන්. අපි සාමාන්‍යයෙන් මේකට ආදේශ කරන්නේ රේඩියන් වලින්. හොඳට තේරුම් ගන්න. එතකොට cos ගේ ප්‍රධාන අගයන් ගන්නා පරාසය වෙන්නේ බිංදුවේ ඉඳලා 5 දක්වා නැත්නම් බිංදුවේ ඉඳලා අංශක 180 දක්වා. හැබැයි මෙතන බීටා කෝණය ආදේශ කරද්දී ආදේශ කරන්නේ රේඩියන් වලින්. ඒකයි පැහැදිලිව තේරුම් ගත යුත්තේ. ඊළඟට බලන්න ඊළඟට අපිට තුන්වෙනි අවස්ථාව විදියට තියෙන්නේ tan වල සාධාරණ විසඳුම් දෙවි. දැන් බලන්න tan මේ විදියට tan සමාන නම් බලන්න tan θ දෙකක් සමාන නම් බලන්න tan θ සමානයි tan β අවස්ථාව ගත්තයින් පස්සේ මෙන්න මේ tan θ සමානයි tan β අවස්ථාව ගත්තොත් ඒක සාධාරණ විසඳුම වෙන්නේ θ සමානයි π ධන β. එතකොට මේ θ කියන්නේ මෙතන කෝණය θ සමාන වෙනවා n π ධන කියන එක හැම වෙලාවෙම ඒ විදිහටම ගන්නවා. ඊට පස්සේ මෙතන තියෙන කෝණය යන මේ බීටා තමයි මෙතෙන්ට දාලා තියෙන්නේ. මේක මේ n කියන්නේ ඇත්තටම n අයත් ඉතින්. n කියන්නේ එතකොට නිකිල සංඛ්‍යාව. n කියන්නේ නිකිල සංඛ්‍යාව. ඊට පස්සේ බලන්න
මෙතන තියෙන බීටා කියන්නේ අතරම රිනා 5 වෙදීම දෙකේ ඉඳලා ධන 5 වෙදීම දෙක දක්වා කෝණයක්. එහෙනම් බලන්න බීටා කියන්නේ රිනා 9 ඉඳලා ධන 90 දක්වා කෝණයක්. ඒ නිසා අතරම මෙතන බීටා කියන්නේ රිනා අංශක 90 ඉඳලා ධන අංශක 90 දක්වා කෝණයක්. ඉතින් එහෙනම් මේ tan වල ප්‍රධාන ගණන් ගන්න පරාසය වෙන්නේ මෙන්න මේ රිනා 5 වෙදීම දෙකේ ඉඳලා ධන 5 වෙදීම දෙක දක්වා. එතකොට බලන්න sin වල සහ tan වල ප්‍රධාන ගණන් ගන්න පරාසය සමානයි. හැබැයි cos වල වෙනස්. cos වල වෙනස්. ඒකයි අපි තේරුම් ගන්න ඕන. එතකොට මෙන්න මේකේ මෙන්න මේ දේවල් ටික මතක නම් අපිට අනිත් මූලික ත්‍රිකෝණමිතික සූත්‍රය උදාගන්න ගැනීමේ හැකියාවක් තියෙනවා නම් ඕනම දෙයක සාධාරණ විසඳුම් හොයනවා කියන එක කරන්න පුළුවන්. එතකොට ඊට අමතරව අපිට ත්‍රිකෝණමිතික සාධාරණ විසඳුම් ගොඩක් වැදගත් වෙනවා ත්‍රිකෝණමිතික දළ ප්‍රස්ථාරණ නීති. ඒ නිසා මේ කොටස හරියටම ඉගෙන ගන්න බලන්න. හරි මේ සිද්ධාන්ත කොටස පමණයි මම සාකච්ඡා කරේ. එතකොට මේකේ ගැටළු විසඳන ආකාර මම ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දේවල් මේ සූත්‍ර අනිවාර්යෙන් නිවැරදි ආකාරයට මතක තියාගන්න. නිවැරදි ආකාරයට මතක තියාගන්න. එහෙනම් අපි නැවත වීඩියෝ එකකින් අපි හමු වෙමු. එතකොට මේ අද අපි සාකච්ඡා කරේ ත්‍රිකෝණමිතික සාධාරණ විසඳුම් කියන කොටස. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඒ වගේම මම කියනවා මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්නව ගන්න ඕන නම් අනිවාර්යෙන් bell icon එකක් press කරලා තියාගන්න. මොකද notification එකක් විදියට එතකොට ඔයාලට මම වීඩියෝ එකක් දාපු ගමන් ගෙන්නව ගන්න පුළුවන්. අදට වීඩියෝ එක අවසන් කරනවා මෙතනින්.